සුදන්ත ආරක්ෂාකාරී පූර්ණ මුඛ සෞඛ්‍ය විශේෂඥයා කොච්චිකඩේ දේවස්ථානයේ බෝම්බ පිපිරීම සිදු වූ පෙරවරු 8:45ට අදත් විපතට පත් වූ වන් සිහි කරමින් විනාඩි 2ක නිහඬතාවක් පැවැතුවා දෙසිය 69 දිනා නිහඬයි 69 ලක්ෂයේ නැගිටි යනුවෙන් කටුවපිටියේ මීසම විසින් පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් බින්දිතීන්ට මුක්තිය ඉල්ලා අද පාගමනක් සංවිධානය කර තිබුණා පාගමන ආරම්භ කිරුණේ මීගමුව කටුවපිටියේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී අද රටේ නීතිය කියලා එකක් නැහැ නීතිය ජනාධිපතිතුමාට යටත් ජනාධිපතිතුමාට පුළුවන් නීතිය හදන්න නීතිපතිතුමා ජනාධිපතිතුමාට යටත් එයා කියන දේවල් තමයි නීතිපතිතුමා කරන්නේ අපි මේ ගාලු මෝදර කරුණ කරුණියන් සමග එකතු වෙනවා අපිට හරි ආඩම්බරයි මේ අය ගැන ශ්‍රී ලංකාවේ අනාගතයට හොඳ බලාපොරොත්තුවක් තියෙන කට්ටියක් තමයි මේ වැඩේ කරන්නේ ඒ වගේ හිතනවා නම් අපේ තරුණ තරුණියෝ මේ රට ආරක්ෂිතයි ඒක යට කරන්න බෑ කාටවත් අද රාත්‍රියේ මම රෝමයේ බලා පිටත් වෙනවා සුද්ධෝත්තම පියතුමා මට කිව්වා කටුව පිටියෙන් මඩ කලපුවෙන් කොච්චි කඩෙන් තුවාල වූ සහ ආදරණීය වූ අහි ආදරණියන් අහිමි වූ තෝරාගත් 35 දෙනෙක් සමග රෝමයට එන්න කියලා අද අපි ඒ කට්ටියත් එක්කගෙන යනවා උන්වහන්සේ ලංකාවට හරි ආදරේ හරියාකාර විමර්ශනයක් සිද්ධ වෙනවද කියලා මගෙන් ඇහැව්වා මම කිව්වා නෑ කියලා එහෙමනම් අපි මේක ජාත්‍යන්තර වැඩපිළිවෙලක් කරමු